දිවයිනේ බස්නාහිර සබරගමුව වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්නට වැසී තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සෙසු ප්‍රදේශවල අපි ගත්තොත් විශේෂම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන විගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම දිවයින වටා මුහුදු තීරයේ තැනින් තැන වැසි හෝ විගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් අද දවසේදීත් පවතිනවා. ගාල්ල සිට හම්බන්තොට දක්වා දෙරට ඔබ්බෙන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ විටින් විට පැයට කිලෝමීටර 50-60 වගේ අගයන් වලට වැඩි වෙන්න පුළුවන්. මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 35-45 පමණ අගයන් දක්වා වැඩි වී හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තර්මක රළු ස්වභාවයක් ගනීවි. දියවර සහ නාවක ප්‍රජා මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න අවශ්‍ය. වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙමින් තමයි යන්නේ. ඒ අනුව වැසි තත්ත්වය පහව යනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. තව දවස් කිහිපයක් වැසි තත්ත්වය බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නිරිත දිග ප්‍රදේශවල දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර ඇති නායම් අවදානම් නිවේදන තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ගුරුණැගිලි පරිශුණ සංවිධානය දැනුම් දෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක යන ප්‍රාදේශීය කොටස් වලටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, බද්දේගම, නාගොඩ සහ එල්පිටියන් ප්‍රාදේශීය කොටස් වලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය කොටස්ටත්, කල්තර දිස්ත්‍රික්කයේ හොරණ, වරල්ලාවිට, දොඩංගොඩ, පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය සහ මතුගමෙන් ප්‍රාදේශීය කොටස් වලටත්, කෑගල දිස්ත්‍රික්කයේ මවනැල්ල, අරණායක, කෑගල්ල, වරකපොල, රුවන්වැල්ල, බුලත්කොහපිටිය, දෙහිහොවිට සහ යටියන්තරයන් ප්‍රාදේශීය කොටස් වලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කිරියල්ල අයගම කලවාන රත්නපුර කුරුවිට සහ ඇලපාතයන් ප්‍රාදේශීය කොට්ටාස වලටත් අධිර දෙක යටතේ අවධානය සිටින නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඒත් සමගම ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල ඉමදුව වඳුරඹ සහ නියාගමයන් ප්‍රාදේශීය කොට්ටාස වලටත් කල්තර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය කොට්ටාසයටත් කෑගල් දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය කොට්ටාසයටත් කුරුණෑග දිස්ත්‍රික්කයේ ආරම්මල පොල්ගහවෙල සහ අලවයන් ප්‍රාදේශීය කොට්ටාස වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගම කෝරළේ ප්‍රාදේශීය කොට්ටාස වලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල සහ නිවිතිගලන් ප්‍රාදේශීය කොට්ටාස වලටත් අධිර එක යටතේ නිකුත් කර තිබූ නායම් අන්තරංගික නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක කරනවා.